nisave hade patum me nisave agamunurata ekamita ජාතික ජනබල වේකී ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ රට අනුරට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කඩවත දී පැවැත්ුණා. ජාතික ජනබල වේකී නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් එම රැලියට එක්ව සිටියා. 21 වෙනිදාට අනුර දිනුවම අන්තර්කාලීන ආණ්ඩුව කොහොමද ගෙනියන්නේ? ඒ ප්‍රශ්න අහන්නෙම දැනටමත් අපේ ප්‍රතිවාදීන් පරාජය පිළි අරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ අනුර දිනල ඉවරයි රට දිනවන වැඩ. රට දිනවන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? එක, මෙරටේ දූෂණේ වංචාව නාස්තිය හොරකම නතර කරන්න ඕනේ. දෙක, නිෂ්පාදනය මත පදනම්ව මේ රටේ ආර්ථිකය ගොඩගන්න. තමුනාසල අතරින් අලුත් කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පත් කරගන්න. ඒකට ඕන තරම් කට්ටිය ඉන්නවා. ආනවනේ කවුද දැන් රට හදන්නේ කියලා හදන්න බැරියයි බලන්නකො මේ වේදිකාව. 22 වෙනිදා පාන්දර වෙනකොට රට හදන්න අවශ්‍ය කරන දේශපාලන නායකත්වයක් දෙනවා. අන්න ගමන ශක්තිමත් වෙන්න පටන් ගන්න. 21 අපිට ඕන අපි එකතු වෙන්නේ. අනුර කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. අනුර කියන්නේ ක්‍රමවේදයක්, ප්‍රතිපත්ති මාලාවක්. මේ රට ගෙනියන්න ඕන සැලැස්ම. ඒ සැලැස්ම අනුර කියන්නේ. අනුර කියන්නේ අපි මේ රට හදන්නේ. අපි වෙනුවෙන් තමයි අනුර හදන්නේ. මේ ඡන්ද දෙනව නෙමෙයි මේකට කියන්නේ බුද්ධිමත් වෙනවා. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට බුද්ධිමත් වෙනවා. බුද්ධිමත් වුණාට පස්සේ මම දන්නවා මේ දකුණු ආසියාවේ අනිත් රටවල් ආයෙත් අපිව කොපි කරනවා. හරියටම අරගලේ වගේ. ඔය දැන් බොහෝ වෙන්නේ නැද්ද? මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදාගෙන් පස්සේ හැදෙන්න යනව ආණ්ඩුවක්. මොකද ආණ්ඩුව? කැබිනට් මණ්ඩලයේ 25යි රාජ්‍ය අමාත්‍යතුරු කියලා වර්ගයක් නැත. නියෝජ්‍ය අමාත්‍යතුරු ඊට සරිලන. කැබිනට් ඇමති කියන්නේ කවුද? ඒ විෂය පිළිබඳ අවබෝධය තියෙන, අත්දැකීම තියෙන, අදූෂිතභාවය තියෙන, අවංකභාවය තියෙන, බාර දෙන වැඩේ හරියට කරන කට්ටිය තමයි ජාතික ජනබල වේගයේ කැබිනට් මණ්ඩලයේ. අන්න ආණ්ඩු. ඒ නිසා ලංකාවේ ජනතාව මෙතෙක් ඇත්තටම ආණ්ඩුවක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දැකලා නැහැ. ඔන්න පළවෙනිම තවට දැනගන්න පුළුවන් ආණ්ඩුවක් කියන්නේ මොකද්ද. ඊළඟ ආණ්ඩුවක් ගොඩනගන්නේ මොකටද? ඒ රට ඉදිරියට ගෙනියන්න ඕන, ජනතාවගේ ජීවිත උසස් කරන්න ඕන. ඒකේ ප්‍රමුඛ කාර්යය පැවරණ ආණ්ඩුවට අපි සංචාර කර්මාන්තර අවශ්‍ය වෙන යටිතල පාසුකම් ටික හදන්න. එයාපෝර්ට් එකේ ව්‍යාපෘති ඉක්මනින්ම පටන් අරගෙන ඉක්මනින්ම ඉවර කරන්න. සංචාර කර්මාන්තර අවශ්‍ය වෙන පාසුකම් ටික හදන්න. නීතියක් තියෙන රටක් හදන්න. හැබැයි කර්මාන්තයේ දෙන කෙනා හෝටල් හදන්න. අපි හෝටල් දාන්නේ. කර්මාන්තයේ හදන කෙනා නේද? එයාපෝර්ට් එකේ වාහන ටික දාන්න. අපි එයාපෝර්ට් එකේ වාහන දාන්නේ. කර්මාන්තයේ දිනු කරන කෙනා නේද? අවශ්‍ය වෙන හයර් දුවන වාහන ටික හෝටල් වලට දාන්න. අපි වාහන දාන්නේ. හෝටලට අවශ්‍ය වෙන බාර් එක හෝටල් හිමිය දාන්න. අපි බාර් ලයිසන් විකුණන්න ඉන්නේ. හෝටලයක් හදන්න ඉඩමක් අවශ්‍ය නම් ආණ්ඩු ඉඩම අපි දෙන්නම්. අපිට අල්වතුර විදුරුවක්වත් එපා. ඔයා හෝටලේ හදන්න. හරිද? එතන මොකද වෙන්නේ? අන්න සංචාර කර්මාන්තේ දිනු වෙනවා. එතකොට අපි ඉලක්ක කළ දෙන ඩොලර් බිලියන 8ක ආර්ථිකයක් එතනින් අන්න ගම්වලට ආදායම් ගලාගෙන එනවා. මිනිස්සුන්ගේ අතර සල්ලි ගැවසෙන්න පටන් ගන්නවා. මිනිස්සුගේ ජීවිත උසස් වෙන්න පටන් ගන්නවා. ලෝකේ අනාගත නිර්මාණ වෙන්නේ පුනර්ජනනීය බලශක්තියේ හිමිකාරීත්වය ඒ රටවල අලුත් සංවර්ධන මාවතකට ගෙනියනවා. මෙත පෙරදිකට තෙල්වල හිමිකාරීත්වය, ගෑස්වල හිමිකාරීත්වය ඒ රටවල අලුත් ගමනකට ගෙනිච්චා. පුනර්ජනනීය බලශක්තිය ඊළඟ අලුත් ගමනකට ලෝකෙ ගෙනියනවා. අන්න එතන අවස්ථාවක් තියෙනවා. දැන් අපි සැලසුම් හදලා තිබෙනවා. ඒ අවස්ථාව අපි උපයෝග කරගෙන අපේ රට දියුණු කරන්නේ කොහොමද? එහෙමයි රටවල යන්නේ. නිසා අපේ සැලසුම තිබෙන්නේ මේ ලෝකයේ ඇති වෙන වෙනස්කම් වලට අනුරූප වන පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, ශ්‍රී ලංකාවේ සමාජය ලෝකයේත් එක්ක සමගාමීව ඉදිරියට ගෙන යන රාජ්‍ය තමයි ජාතික ජනබල වේගයේ ආණ්ඩුව හදන්නේ. උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ මේ අතර කැලණිය විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථීන්ගේ හමුව අනුර කුමාර් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණියේ දී පැවැත්ුණා. අපිට පොදු කාර්යයක් පැවරලා තිබෙනවා. මේ රට යලි ලෝකේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරන්න ඕන. මේ රටට යලි පිළිගැනීම ගෙන දෙන්න ඕන. මේ රට ඉස්සරහට යන්නේ තනි කෙනෙක්ගේ හාස්කම් මත නෙවෙයි. ලෝකේ මේ දක්වා මේ පරිවර්තන ඇති කළ තියෙන සාමූහිකව මැදියත් එකතු වෙලා වැඩ කිරීම. අපි හැමදෙනා තුළම තියෙන සක්්‍යතාවෙන් නැකියාවන් උරාගෙන මේ වීමේ සක්්‍යතාවය තියෙනවා. ජාතික ජනබල වේගයේ අපි පුද්ගලිකව මමත් අපේ ව්‍යාපාරයත් වෙනුවන් කවරක්වත් නෙවෙයි. රට පුරා විසිරී පැතිරී තියෙන දැනුම, අත්දැකීම්, ඔවුන් සතුව තියෙන විශේෂතාවයන් ඉතා හොඳින් උකහාගෙන එක් ජයග්‍රහණ අරමුණක් වෙනුවෙන් මෙහෙවීම තමයි අපේ අපේක්ෂාව.
ඔහේ ගලාගෙන යන රටක් නම් අපිට ලොකු අභියෝගයක් නෑ බලය ගන්නවා ගඟ ගලාගෙන යනවා අපි දන්නවා අපි ඉදිරියේ තියෙන අභියෝගයේ ප්‍රමාණය අපි දන්නවා හැබැයි අපිට විශ්වාසයක් තියෙනවා මේ අභියෝගේ ජයග්‍රහණය කිරීම සඳහා හැකියාවන් තිබෙන මහා මානව සම්පතක් ඉන්නව ලංකාවේ අපි ඔවුන් කෙරෙහි විශ්වාසය තබනවා ඒ නිසා අපේ ව්‍යායාමයේ තියෙන මොකක්වත් නෙවෙයි මෙන්න මේ විවිධ ශාස්ත්‍රවල හැකියාවන් අත්පත් කරගෙන තියෙන හැම දෙනාම එකතු කරගෙන නිශ්චිත ඉලක්කයකට මෙහෙයවීම තමයි අපේ අපේක්ෂාව